පළාතය යනු කෘෂිකර්මය අතින් පොහොසත් වූ පළාතක්. අනිකුත් පළාත්වලට සාපේක්ෂව විවිධ වූ දේශගුණික තත්ත්වවලට හිමිකම් කියනවා. එළවලු, වී, බඩඉරිඟු වැනි භෝග වර්ග බහුලව වගා කරනු ලබනවා. වී වගාව ගත් කල සුළු පරිමාණයෙන් මෙන්ම මහා පරිමාණයෙන් වගා කටයුතු සිදුකරන ගොවි මහතුන්ද වාසය කරනවා. මොවුන්ට අවශ්‍ය බීජවී සපයා ගැනීම මෙම පළාතේ ගොවි මහතුන්ට මහත් ගැටලුවක් වුණා. මේ සඳහා විසඳුමක් ලෙස ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඌව රම් බීජ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා. අල්දිනයේදී ඔබ වෙත අපි ගෙනෙන්නේ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අලුතින්ම ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබඳවයි. පුරා විනාඩි 15ක් අපි සමග රැඳි සිටින ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඌව රන් බීජ නමින් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන පිළිබඳව විස්තර තමයි ඔබ වෙත අපි අද ගෙනෙන්නේ. මෙමකින් ගොවි මහතුන්ගෙන් රැගෙන එන බීජ සාම්පල පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණාගාරයක්ද ඔවුන් පිහිටුවලා. මෙමකින් පළපුරුදු නිලධාරීන් මගින් පරීක්ෂා කර බලා ගොවි මහතුන්ගේ බීජ වී සහතික කිරීමද සිදු කරනවා. ගොවීන්ට අවශ්‍ය බීජ වී ඔවුන්ගේ පළාතේම නිෂ්පාදනය වීම නිසා පහසුවෙන් ලබා ගැනීමටද හැකියාව ලැබිලා. වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා අපේ පළාතට අවශ්‍ය බීජ පළාත තුළම නිෂ්පාදනය කරගැනීමෙන්. මෙම ගොවින්ට මේ සඳහා අවශ්‍ය කරන සහතික කළ බීජ ලබා දීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නොමිලේත් ඒ වගේම 50% සහනාධාරයටත් සිදු කරනවා. මෙහිදී මේ අවශ්‍ය බීජ නිෂ්පාදන යායන් පරීක්ෂා කරලා ඒ වගේම බීජවල සාම්පල පරීක්ෂා කරලා තත්ත්ව වාර්තා ලබා දීම සඳහා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බීජ පරීක්ෂණාගාරයකුත් සකස් කරලා තියෙනවා. ඒ අනුව අපි මෙම නිෂ්පාදනය කරන බීජ ඌව රන් බීජ කියන ලේබලේ යටතේ අලෙවි කිරීමට කටයුතු කරනවා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඌව රන් බීජ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ මහ ජනතාවට, ගොවි ජනතාවට, විශේෂයෙන්ම රටේ ගුණාත්මක බීජ ලබා ගැනීම තියෙන අපහසුතාවයේ මඟ ඇරිමුදා. අපි ඒ පිළිබඳව තොරතුරු ඉවසලා බලමු. කෘෂිකර්ම විශේෂ ශ්‍රේණියේ සමන්ත අත්තනායක මහත්මාගේ. සමත් මහත්මා, අපිට කියන්න පුළුවන්ද ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රම් බීජ කියලා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න අදහස් කරේ ඇයි ඔබතුමාලා? ඔව්, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ පළාත් බල ප්‍රදේශය තුළ හෙක්ටයාර 60,000 පමණ වී වගා කරනවා. එතකොට මේ හෙක්ටයාර 60,000 වගා කිරීම සඳහා ගොවි මහත්තුරුන්ට බිත්තර වී අවශ්‍ය වෙනවා මුසල් ලක්ෂ 3ක් පමණ ප්‍රමාණයක්. එතකොට මේක සපයන්නේ ඇත්තටම අපේ ඔක්කම්පිටිය රජයේ බීජ ගොවි පළක් තියෙනවා. ඒකේ වර්ෂයකට මුසල් 12,000 වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ඊට අමතරව මදුරු කැටුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ අලෙවි මධ්‍යස්ථානයක් තියෙනවා. එතනින් හෙක්ටයාර මුසල් 10,000 වගේ ප්‍රමාණයක් අලෙවි කරනවා. ඉතින් ඉතිරි බීජ ප්‍රමාණය ගොවීන්ගේ ස්වයං බීජ බිත්තර වී නිෂ්පාදන වැඩසටහන් යටතේ තමයි සපුරාලන්නේ. ඉතින් මේ පසුබිම තුළ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙක තුළ අපි කල්පනා කරා ඌව රන් බීජ නමින් බිත්තර වී නිෂ්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. බීජ වී වගා කරන ගොවි මහතුන්ගේ අතමිටද මෙමගින් සරු වී ඇති බව
ඉමහත් සතුටින් යුතුව අප සමග පැවසුවා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විත්‍රිවි නිෂ්පාදනය කරනවා. විත්‍රිවි ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 150 ප්‍රතිපාදන යටතේ අපි ගොවියන්ට ලබා දෙනවා. ඒ වගේම විත්‍රිවි නිෂ්පාදන කේන්ද්‍රයේ උපදෙස් ටික ලබා දෙනවා. විත්‍රිවි විසලක් 1800කට වගේ මුදලකට අලෙවි කරනවා. සාමාන්‍යයෙන් අපි කෑමට ගන්නවා, කෑමට කඩේට විකුණනවා නම් කිලෝ එකක් වෙන්නේ රුපියල් 40ක් 42ක් වගේ. ඊට වැඩිය රුපියල් 87ක් වගේ ලාභයක් වෙනවා විත්‍රිවි නිෂ්පාදනක වලා. විත්‍රිවි අපට අලෙවි කරලා මේ රටට සේවයක් කරන්න තියෙනවා. ගොඩක්ම කැමති, අපටත් හොඳ මුදලක් ගන්න පුළුවන් විත්‍රිවි සඳහා. මේ නිෂ්පාදනය වැඩි කර ගන්න පුළුවන්, ආදායමත් වැඩි කර ගන්න පුළුවන් විත්‍රිවි නිෂ්පාදනය කියලා. එතකොට ඉදිරියේදී සහ ශ්‍රේෂ්ඨයේදී කොහොමද මේ කටයුත්ත කාර්යභාරය ඉෂ්ට වෙන්නේ? ඔව්, අපි ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය මට්ටමේ කෘෂිකර්ම උපදේශක මහත්වරු, එතකොට කෘෂිකර්ම උපදේශක මහත්වරු හඳුනා ගන්නවා විත්‍රිවි නිෂ්පාදනය කරන්න සුදුසු ගොවි මහත්වරු. එතකොට ඒ ගොවි මහත්වරු තෝරාගත්තට පස්සේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක දෙක තුල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල වලින් අපි 150 පදනම් මත ලියාපදිංචි විත්‍රිවි ලැබලා දෙනවා. එතකොට ලියාපදිංචි විත්‍රිවි ලැබලා දුන්නාට පස්සේ ඒවා ගොවි මහත්වරු අතර කෘෂිකර්ම උපදේශක මහත්වරු මාර්ගයෙන් සපයා දීම කරනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨයේ වැඩ කරන කෘෂිකර්ම උපදේශක මහත්වරු සහ විශේෂයෙන් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ඉන්න විවාදව සම්බන්ධයෙන් විශේෂ බාර නිලධාරී දෙපළක් එතුමන්ලා ශ්‍රේෂ්ඨ අධීක්ෂණ කටයුතු කරනවා. අවම වශයෙන් 3 වතාවක්වත් ශ්‍රේෂ්ඨ අධීක්ෂණ කටයුතු කරනවා. ඉන් අනතුරුව අස්වැන්න ලැබුවට පස්සේ ඒ විත්‍රිවි තොගෙන් සාම්පලයක් පෙරිවිලේ තියෙන මෙම ස්ථානයේ තියෙන බීජ පරීක්ෂණාගාරයට ලැබෙනවා. සර නම් මේ වීගෝතෙන් කරනකොට අඩු මිලකට තමයි දෙන්න ඕනේ විස්සලක් 2 කිලෝ එකක් රුපියල් 25-30ක් අතර. ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මේ බීජ ව්‍යාපාරය පටන් ගත්තා. මූලික වශයෙන් දෙනවා මේ 150 දායකත්වයේ යටතේ බීජ වි. එයින් අපි නිෂ්පාදනය කරලා මේ උත්තර මොණරාගල දිස්ත්‍රික්කයට අවශ්‍ය බීජ වි ප්‍රමාණය ලබා දෙනවා. දැන් ඉන්නේ ඌව රන් බීජ බීජ පරීක්ෂණාගාරය. එතකොට මේ බීජ පරීක්ෂණා ශාස්ත්‍රයේදී ලබා ගන්නා විත්‍රිවි මේ පරීක්ෂණ ආයතන ලබා දෙනවා. එතකොට මේ පරීක්ෂණ ආයතනයේ මොන යම් කාර්යභාරයක්ද බීජවල ගුණාත්මය පරීක්ෂා කිරීමේදී සිදුවන්නේ? ඔව්. මෙම ස්ථානයේ ලැබෙන බීජ සාම්පල් වල විශේෂයෙන් ප්‍රවේණි පාරිශුද්ධතාවය, ඊළඟට පැලවීමේ ප්‍රතිශතය, වෙනත් වී වර්ග කලවම් වීමේ ප්‍රතිශතය, ඊළඟට කැඩුණු වී ඇට ප්‍රමාණය, වල් බීජ ප්‍රමාණය, අපද්‍රව්‍ය ප්‍රමාණය ආදී වශයෙන් ඔය සියලුම දේවල් පරීක්ෂාවට ලක් කරලා ඒ සාම්පලය සුදුසු නම් පමණක් මෙම ස්ථානයෙන් සමත් වුණාට පස්සේ වාර්තාවක් ලබා දෙනවා ඒ බීජ සාම්පලය සමත් බවට. ඒ සාම්පලය පාස් වුණාට පස්සේ තමයි ඒ ගොවි මහත්මයාට ඒ බීජ තොගේ අලෙවි කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම ඌවපළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපි නොමිලේ සපයනවා ඒ විත්‍රිවි සමත් වුණාට පස්සේ තොගයට ලේබල් එකක් සහ අවශ්‍ය ඇසුරුම්. විත්‍රිවි නිෂ්පාදනය කර ගොවීන් විදියට අපි හෙක්ටයාර් 5ක මේ ප්‍රදේශයේ තෝරගෙන අපි විත්‍රිවි ලබා දෙලා තියෙනවා. ඊට අමතරව මහියංගන ප්‍රදේශ පුරාවටම අපි මේ විත්‍රිවි නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරනවා. අපි මේ යලකන්නේදී විත්‍රිවි අක්කර 50කට ආසන්න සංඛ්‍යාවක් ගොවීන් තෝරගෙන නිෂ්පාදනය කරා. විත්‍රිවි විදිහට තමයි ඒ අක්කර 50 තුළ අපි නිෂ්පාදනය කරේ. මේ අලිකඳුර කියන ප්‍රදේශයේ මම හිතන්නේ අක්කර අපි 10ක් විතර තමයි තෝරගත්තේ. ගොවීන් 10ක් තෝරගෙන ඒ විත්‍රිවි දීලා අක්කර 10ක් තුළ විත්‍රිවි නිෂ්පාදනය කරා. ඒ අස්සන්න තමයි අපිට මේ දක්න ලැබෙන්නේ. ඇත්තරම මේ තියෙන ප්‍රයෝජනය තමයි
මහියංගන කියන්නේ කෘෂිකාර්මික අතින් දියුණු වෙන දියුණු වුණු ප්‍රදේශයක්. මේ ප්‍රදේශය තුළට බිත්තර වී විශාල සංඛ්‍යාවක් ඕන. වෙලදී ගණ්ඩ සමහරක් කලාවට කඩේට ගියනවා, සමහරක් තැන්වලින් ගොවින් ගෙන හොමාරු කරගන්නවා. නියමිත ගුණාත්මක බීජ වෙලදී ගැනීමේ හැකියාවක් ඔවුන්ට ඒ නිෂ්පාදන ක්‍රියාවලට යොදා ගන්න අමාරුයි, හොයා ගන්න අමාරුයි. ඊට අමතරව තමයි අපි මේ නිෂ්පාදන ගොවීන්ට ගුණාත්මක බීජ නිෂ්පාදනය කරන්න මේ ව්‍යාපෘති හරහා උසස් ගුණාත්මක බීජ ආරෝපණ රැවි ව්‍යාපෘති පටන්ගෙන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයත් එක්ක මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. මේක අපේ රටට ලොකු පණවිඩියක්. ඒ වගේම තමයි අපේ ගොවි ජනතාවට විශේෂයෙන්ම සතුටු විය හැකි කාරණාවක්. තමන් ගන්න බීජවල ගුණාත්මය ලබා ගන්න, ගුණාත්මයේ යුතු බීජ ලබා ගන්න අපේ ගොවි මහතුරු හැම වෙලෙම උත්සුක වෙනවා. ඉතින් විශේෂයෙන්ම සමත් මහත්මයා, අපේ සමස්ත ලංකාවේම ගොවි ජනතාවට දෙන්න පුළුවන් පණිවිඩය මොකද පුදුමාට? ඔව්. ඌව පළාත් තුල පදිංචි ඌව පළාත් බල ප්‍රදේශය තුල ගොවි මහතුරුන්ට අවස්ථාව තියෙනවා ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම උපදේශක මහත්මයා හම්බෙලා බිත්තර වී නිෂ්පාදනයට කැමැත්තක් සහ හැකියාවක් තියෙනවා නම් කෘෂිකර්ම උපදේශක මහත්මයාගෙන් ඒ අවශ්‍ය උපදෙස් ලබාගෙන අපේ 150 සහනාධාරයෙන් මත ලියාපදිංචි බිත්තර වී ලබාගෙන බිත්තර වී නිෂ්පාදනය කරලා හොඳ ව්‍යවසායකයෙක් වෙන්න. ඒ වගේම බිත්තර වී නිෂ්පාදනය නොකළත් තමන්ගේ වගාවට අවශ්‍ය බිත්තර වී සපයා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් යම්කිසි ගොවි මහත්මයකට ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම උපදේශක මහත්මයාගේ මාර්ගයෙන් ඒ බිත්තර වී ලබා දීම හැකියාව තියෙනවා. සාධි කිරීම් සිදුකළ අවසානයේදී අලිවි කිරීම් කටයුතු ගෝජන් සේවා මධ්‍යස්ථානය අලි කුටියෙත්, ඒ වගේම පෞද්ගලික ආයතන වලත් අපි අලිවි කිරීම් කටයුතු සිදු කරනවා අපේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ අධීක්ෂණය යටතේ. එතෙන්දී අපිට හැකියාව ලැබිලා තියෙනවා පෞද්ගලික අංශයේ බිත්තරවි වලට වඩා බොහොමත්ම අඩු මිලකට, සාධාරණ මිලකට ගොවීන්ට බිත්තර වී ටික සැපීමේ හැකියාව. අපේ නිෂ්පාදනය කරන ප්‍රමාණය අපිට මදි වෙලා තියෙනවා ගොවීන්ගේ ඉල්ලීම මත. ඉතින් මේකට අපි ඉදිරියේදී තවදුරටත් දෙපාර්තමේන්තුව විදියට මැදිහත් වෙලා ගොවීන්ට තවත් ප්‍රතිලාභ ලබා දීලා ගොවීන් සංඛ්‍යාව වැඩි කරගෙන ඉදිරියේදී මේ කටයුතු සාර්ථක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ සිදු කළ කාර්ය දිනෙන් දිනම ජය වේවායි සුභාශිංසන ගෙනෙන්නේ. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම 2019 පෙබරවාරි 21 සිට මාර්තු 6 දක්වා. මෙම දෙසතිය තුළ පිපිඤ්ඤා හෙක්ටයාර 201ක් පතෝල හෙක්ටයාර 230කට උපගේ වගාව සීමා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. කරවිල හෙක්ටයාර 192ක්, වම්බටු හෙක්ටයාර 710ක්, මෑකරල් හෙක්ටයාර 502ක්, වැටකොළු හෙක්ටයාර 173ක්, බණ්ඩක්කා හෙක්ටයාර 361ක් දක්වා ඔබගේ වගාව සීමා කරන්න. ඔබට හොඳ මිලක් ලැබේවි. බෝංචි හෙක්ටයාර 391ක්, බීට්රූට් හෙක්ටයාර 88ක්, මාළුමිරිස් හෙක්ටයාර 142ක්, ලීක්ස් හෙක්ටයාර 73ක්, වට්ටක්කා හෙක්ටයාර 317ක්, රාබු හෙක්ටයාර 92ක්, තක්කාලි හෙක්ටයාර 184ක් දක්වා ඔබගේ වගාව සීමා කිරීම තුළින් ඔබට සාමාන්‍ය මිලක් ලැබේවි. ගෝවා හෙක්ටයාර 130ක්, කැරට් හෙක්ටයාර 91ක් ඉක්මවා වගා කිරීමෙන් ඔබට අඩු මිලක් ලැබේවි.